පුතාලා ඈතට යන්න එපා සුභාෂිනී මේ ළමයිව බලන්න පොඩ්ඩ අම්මටද අම්මා මතක් වුණාද අපි මේක අම්මට දෙමු හරි මාතලේ කුමාරියාමි මොකෝ මේ ඇයි අඳේට වවන කට්ටිය අල්ලගන්න බැරි වුණාද ආ අඳ ගොයියෝන්ගේ පුත් ඉගෙනගෙන ගන්දාල නගරට ආවලුනේ නේ අපේ පිඟන් වලට බත්තාවේ අඳ ගොයිය වැඩ කළම නෙමෙයි බොල මාත් හරි හරියටම වැඩ කෙරුවා ඔව් කොහමද? සාමද හයියට ඉන්නවනේ. කොහමද? ආව 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 මොකද දැන් මාව බලන්න එන්නේ නැත්තේ. ආව 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 ආව. ආව දැන් අස්ති වැඩිලානේ. ඒකයි එන්නේ නැත්තේ. ඔව්. මොකද? අද මූ දෙගිලුන් නැද්ද? නෑ ආච්චි. අද යාට පොඩි නිවාඩුවක් දුන්නා. ඒක හොඳයි. මේ දැන්වත් මොනවා හරි කරන්න බලපන්. කැම්පස් යන්න බැරි නා. මේ දැන් ඉතින් ඔය සොයම්පෝෂිතයිද? කාලේ ගත කරන්න විදියක් හොයාගත්ත බං. නැත්තං අමාරුයි මේ වයසට. මොකද කෙල්ල සද්ද නැත්තේ? මං අවුල් වෙලා ඉන්නේ ආච්චි. මං ආයෙත් උන්ට යන්නේ ආච්චි මං ඇත්තටම යාලට උදව් කරලා තියෙන ආදරේකට නෙවෙයි හවු කියල එතනට ආදරය අපම මාව අවුල් වුණා
मांगे लामाइंग के पैनल आ एक हेम वेन्ना पुलुआंग केले एवुना अट समार वेलावल लोट टापी टेवा के तीरने गाने वेनवा तुलंड हुआ थी ठीक आखी टपांगो आ अतुल लगानी को ओया मटो वाकराने पुलुआंग है पुड़ी काले वागे අපිට එහෙම තීරණ ගන්න වෙනවා. දැන් මං ඔය දුප්පත් මිනිස්සු කීප දෙනෙකුට කණ්ඩ දෙනවානේ. අහා. දැන් ඔයා ලන්ච් ගන්න ඉගෙන ගන්නකලුනේ. මල්ලි මිනිසුන්ට කතා කරන්න ඉගෙන ගනි. හරි හරි. සෝරි ආච්චි. මං වීලුවට කිව්වේ. හැදී අංකෝ උඹලගේ අම්මා වගේ. සෝරි සෝරි. මොකද්ද मुकदमा की एक ही तंगे मंग खंड मनुष्य उदेट काल यद बे दवल टाल मेन के लिए मंकेन थिंग ओह इट पंग काल पलयांक दवल टाल रेट खंडो निकटो इंदा रेट काल पलयांक रेट काल යන්න බෑ ඉන්න ඕනේ කියලා කිව්වොත් ඔන්න මට එතකොට උගේ සීමාව පෙන්වන්න වෙන. එහෙම වුණොත් අතන මාච් මොකද කරන්නේ? මම පොලිසියට කෝල් කරනවා. ඒත් මේක එහෙම එකක් නෙවෙනේ ආච්චි. මම ඒ ළමයට බය පැනලා ආවා. අපි ජීවිතේ එක එක විදියට පැනලා යනවා කෙල්ලේ. ඒ අපි තෝරගන්න විදිය. मीट अवरुद पनाहकट विदर कालीं मंग अपे गेदरीं पेनल गिया समहर वीट एक वेरदी एती बलागे सीया देक्का मेहम मगैरले अंड पुलुवां केनेक नेमे मातले बेकरी अत्तागन हिटिया है भाई उपंगम राजकम उन नोक तमाई पराहटी टी අපේ නෑදෑයන්ට ඒක දරා ගන්න බැරි වුණා. ඉතින් මට තෝර ගන්න වුණා. අපි යාපනයට පැනලා ගියා. අන්තිමට අපේ මහවලව් ඉස්සරහා වදමල් පඳුරු හතක් හිටෝලා තිබ්බා කෙල්ල මලා කියලා. අපි ආපනේ පොඩි බේකරියක් දාගෙන මුල්ල ඉඳලම පටන් ගත්තා. උඹලගේ මහ ලොකු තාත්තා ඉපදුනේ එහෙදි. මන් දන්නේ මං හරිද වැරදිද කියලා. මං ගෙදරින් පැනලා ගියේ මගේ අම්මටයි අප්පච්චිටයි ආදරේ නැතුව නෙමෙයි. නමුත් මට තෝරගන්න සිද්ධ වුණා. ආචි කතාව හරියට ෂේක්ස්පියර්ගේ රෝමියෝ ජුලියට් වගේ නේ? ඔව්. ඒ වගේ කතාවක් තමයි. හැබැයි ඒ වගේ මෝඩ විදියට කෙලවර උනේ නෑ බොල. අපරඩු. ඔයක කියලා තියෙනවද? මාතලේ කොන්වන්ට් එකකට ගියේ එකම කුමාරි හාමේ මම් බොල. අරුනේ. අපිට සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා කෙල්ලේ. සමහර දේවල් ලැබෙනකොට සමහර දේවල් නැති වෙනවා. ඒක තමයි ජීවිතේ හැටි.
කොහොමද නන්දිතා? මං හොඳින් සිස්ටර්. සෝරි මං එන්න බෑ කිව්වට. ඒකට කමක් නෑ. වෙන කෙනෙක් එවනවා කිව්වනේ නන්දිතා. ඉතින් වැඩේ වෙනවනේ. Don't worry dear. කොහොමද සිස්ටර් ළමයි ටික හොඳින් ඉන්නවද? ඔව් වරදක් නෑ. අපි අද බීච් ගියා. පොඩි උන් ආසයිනේ. අද මට සිප්පි කටුවක් ගෙනාවේ නැද්ද? අද මම මතක් වුණ නැද්ද සිස්ටර්? මතක් වුණා නන්දිතා. ඒත් අද මට ලස්සනම සිප්පිය හම්බ වුණේ. ඒක වෙන කෙනෙක් ඇහිඳගෙන. අර දුව කද්දයාගේ නම? එයාගේ නම ඇත්තටම අපි කවුරුත් එයාගේ නම දන්නේ නැහැ. අපියට නමක් දෙන්න ඕනේ. එයා හොඳින් ඉන්නවද? මං හිතන්නේ. එයාගේ අසනීප තත්ත්වේ? එදා ඔයා බලලා ගියාට පස්සේ හරි ගියා මං හිතන්නේ. එයා අපව මාව හෙව්වත් සිස්ටර්. අම්මව හොයනවා. එත් එයා කවුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මට පොඩ්ඩක් යව බලන්න පුළුවන්ද? ඇයි? නිකන්? පුළුවන් ඒ වුණාට මං හිතන්නේ ඒක හොඳ නැහැ. ඇයි? එයායි තවුල් වෙන්න පුළුවන්. සමහර විට එයාට ආව දැන් මතක නැතු ඇති. එහෙමද? මට සමා වෙන්න. ඒකට කමන්නෑ සිස්ටර්. ඒත් මට එයාට පේන්න තියෙන බලන්න පුළුවන් නේද? දැක්කද? දැන්නේ සිස්ටර්. අම්මා